මදු සෞදි අරාබියේ ගෘහ සේවයට ගියේ මීට අවුරුදු කිහිපයකට කලින්. ඇය සේවය කළේ අරාබි ජාතික නිවසකයි. එම නිවසේ හාම් පුතා ස්වාමි දීනිය සහ ඔවුන්ගේ දරුවන් වුණා. ඔවුන් මදු සමගින් වැඩි හිතවත්කමක් පෙන්වුවේ නැහැ. නමුත් ඇය සමග හොඳ සේවක සම්බන්ධතාවයක් හාම් පුතුන් පවත්වාගෙන ගියා. දිනක් නිවසේ ස්වාමි දීනියත් හාම් පුතා දෙදෙනා දරුවන් සමගින් නිවාඩුවක් ගත කරන්න නගරයෙන් පිටතට යාමට තීරණය කළා. නමුත් මදුව ඔවුන් රැගෙන නොයන බව කල්තියාම ඇයට දැනුම් දුන්නා. එම ගමන පිටත්වන දිනේ හාම් පුතාට අවසන් කරන්න බොහෝ රාජකාරි පැවතුරු නිසා ඔහු ඒ සියල්ල අවසන් කර ඉක්මනින්ම පැමිණෙන්නම් කියා ස්වාමි දීනියත් දරුවන්වත් තමරිය දුරා සමග පිටත් කර හැරියේ ඔහුට ඔහුගේ වාහනයෙන් වැඩ අවසන් වූ පසු පිටත් විය හැකි නිසායි. හාම් පුතාද එදිනද හවල් වන විට වැඩ රාජකාරි අවසන් කර පැමිණියේ ඔහුත් ගමන පිටත්ව යාමටයි. යාමට පෙර මදුවට නිවස බලාගත යුතු ආකාරය ගැන හොඳින් උපදෙස්ද ලබා දුන්නා. ඉන්පසු ඇයට සමුදී හාම් පුතා නිවසෙන් පිටත් වන අයරු මදු බලා සිටියේ දින කීපයකට ඇයට තනිව මේ නිවසේ සිටීමට යම් බියක්ද හිතේ ඇති වෙද්දී ඇය ඇගේ කාමරයට වී මදක් විවේක ගත්තේ මේ ලෙසින් විවේකයක් ලැබෙන්නේ බොහෝ කලාතුරකින් නිසා. ඇය නොදැනීම නින්දට වැටෙනවා. ඇය අවදි වන්නේ රෑබෝකි. ඉක්මනින්ම නැගිටින මදු නිවසේ ඉතිරිව තිබූ වැඩ සියල්ලක්ම අවසන් කර නින්දට ගියේ හිට සිට කිරීමට ඇති වැඩ රාජකාරී සියල්ලම පොතක සටහන් කර ගනිමින්. ඇය පසුදා අවදි වන්නේ නිවසේ දුරකථනය එක දිගට නාද වෙද්දී. කතා කළේ ස්වාමි දීනිය. ඇය කතා කළේ කලබල වීමෙන්. හා පුතා තවමත් නොපැමිණි බවත් නිවසින් පිට වූයේ කීයටද කියා ඇය විමසනවා. එවිට ඔහු පිට වූ වේලාව පැවසු මදුවට පුදුමයක් එක්කලේ. පිට වූ වේලාව අනුව නම් ඊයේ මහා පුතා ගමනාන්තයට ළඟා විය යුතු නිසා සියල්ලන්ම කලබල වුණා. මදුද 17 කල්පනා කළේ මහා පුතාට කුමක් සිදු වුණාදැයි සිතමින්. එසේ සිතා ඇය නිවසේ ජනෙල් දොරවල් ඇර දැමුවා. ඇය පුදුමයට පත් කරමින් මහා පුතා පිට වූ වාහනය ගෙමි දුලේ නවතා තිබුණා. ඇයට සිතාගත නොහැකි වෙන්නේ ඊයේ මහා පුතා පිටවන අයුරු තමා දැසින්ම දුටු නිසායි. ඇයව හාමුදුරකතන ඇමතුමක් ගෙන මේ ගැන ස්වාමි දීනියට දන්වන්නේ ඇයට ඇති වූ බිය නිසයි. එවිට ඇය මදුරට කියන්නේ වහාම ගොස් නිදන කාමරය පරීක්ෂා කරන ලෙසයි. ඇය බියෙන් මෙන් හාමුතාගේ කාමරය දෙසට ගමන් කරන්නේ ඇයට මේ සිදුවීම ගැන යම් අමුත්තක් දෙනු නිසයි. ඇය කාමරය පරීක්ෂා කළා. කාමරය කිසිවෙක් නැහැ. නිවසේ හැමතැනම ඇය පරීක්ෂා කළා. හාමුතා ඒ කොහෙවත් සිටියේ නැහැ. අවසානයේ ඇය නාන කාමරය දෙසට යන්නේ හාමුතා ඒ සිටී දයි සොයා බලන්නයි. ඇනාන කාමරයේ අසල සිට හාම් පුතාට කතා කළත් කිසි ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. දොර බාගෙට වසා ඇති බව ඇයට පෙනුනේ ඉන්පසුවයි. ඇය නිකපට මෙන් දොර තල්ලු කරන්නේ ඇය පරීක්ෂා නොකළේ නාන කාමරය පමණක් නිසයි. මදුකී ගතම වෙවුලමින් හාම් පුතා නාන කාමරයේ වැටී සිටියේ දැස්ද විවර කර තිබෙමින්. හාම් පුතා මිය ගොස් ඇති බව තේරුම් ගන්න මදුට වැඩි වේලාවක් ගියේ නැහැ. ඇයට කෑ ගැසුණා, ඇඬුණා, එමෙන්ම විශාල බියක් දැනුණා. ඇය දුවගෙන ගොස් ස්වාමි දීනියට ඒ ගැන දන්වන්නේ අඬමින්. සියල්ල සිදු වී අවසන්. පොලිසියද පැමිණ නිවසම පරීක්ෂා කළා. මදුගෙන් කට උත්තර ගත්තා. ඇයගෙන් දිගටම ප්‍රශ්න කළේ ඇයි නිවසේ සිටි නිසයි. එහිදී සිදු වූ දේ සොයා ගන්න පොලිසිය CCTV කැමරා පරීක්ෂා කරන්න ගත්තා. ඉන් සොයාගත්තේ පිට වූ හාමුදුරුවෝ කලබලයෙන් මෙන් නැවත පැමිණෙන ආකාරයයි. ඔහු පිට වූවත් නැවත පැමිණ ඇති බව තහවුරු කර ගන්නවා. මරණ පරීක්ෂණයෙන් හෙළිවන්නේ හදිසි හෘදයාබාධයක් මරණයට හේතුව බවයි. ඔහු පිටත් වූවත් ඇති වූ යම් හදිසි උමනාවක් හෝ අපහසුතාවයක් නිසා නැවතත් පැමිණ ඇත්තේ නාන කාමරයට යාමටයි. එහිදී ඔහුට හෘදයාබාධයක් ඇතිව මිය ගොස් තිබෙන බවයි අවසානයේ නිගමනය කරන්නේ. මදුරට තවමත් මේ සිදු වූ දේ කම්පනයක් වන්නේ ඇය තනිවරයා මිය ගිය අයෙක් සමග ගත කළ බව සිතට දැනෙද්දී.